අයිබෝවන් වෙනදා වගේම මොවිතේ YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපිව subscribe කරලා නැත්නම් මේ තැන්ම subscribe button එක click කරන්න. අද අපි යන්න හදන්නේ UNESCO ලෝක උරුමයක් ගැන දැනගන්න. හඳුන්වන්නේ මෙතෙක් සිදු කරන ලද විශාලතම හා ආකර්ෂණීය ප්‍රතිස්ථාපන කිරීමක් වූ අබු සිම්බල් මෙහෙයුම කියලා. 1959 දී ඊජිප්තුවෙන් හා සුඩානයේ රජයන් මගින් අබු සිම්බල්හි ඇති ලෝක ප්‍රසිද්ධියටපත් පුරාණ දේවාලයන් දෙකක් විදුලිය උත්පාදනය කිරීමේ අදහසින් අස්වාන් නගරයෙන් පිටත නයිල් ගඟ දිගේ නව වේල්ලක් ඉදිකිරීමට යෝජිත වීමත් සමගම ජලයෙන් යට වෙලා විනාශ වීමේ තර්ජණයෙන් බේරා ගැනීමට උදව් ඉල්ලා ඉන්නවා. මේ දිත්ව දේවාලයන් වසර 3200කට පෙර පුරාණ ඊජිප්තුවේ හිටපු බලගතුම පාරාවෝ හෝ ඉන් එක් අයෙකු විසින් සැලකෙන දෙවන රැම්සෙස් විසින් ගොඩනගන ලද ඔහු සහ ඔහුගේ අගමෙහසිය වූ නෙෆටාරි රජිනගේ ස්මාරක දේවාලයන් දෙකක්. මෙම ඉල්ලීමෙන් වැඩි කාලයක් යන්නට මත්තෙන් මේ සඳහා ජාත්‍යන්තර අරමුදල් රැස්කිරීම ආරම්භ වෙනවා. ඒ වගේම ස්වාභාවිකව ඇති වූ කන්දක බිත්තියක් මත හා ඉන් ඇතුළත හාරා සකස් කරන ලද මේ දේවාලයන් දෙක ටොන් 3ත් 30ත් අතර බර කුට්ටි ලෙසින් කපා වෙනත් තැනකට රැගෙන යාමට හැකි වෙන ලෙස කන්ද උඩින් ඩෝසර් මගින් පස් කපා ඉවත් කර මෙය කළ හැකි බවට ස්වීඩන් සමාගමක් විසින් දුන් නිගමනය මත මෙම සංකීර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් සැලසුම් මොවුන් වෙත ඉදිරිපත් වෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන කාර්මික මෙවලම් මෙයට ලබා දෙන්නේ ඇට්ලස් කෝප්කෝ වෙතින්. හා එයට ඇට්ලස් කෝප්කෝ සමාගමට අමතරව සැන්වික්, සංකාස් සිමෙන්ට් සහ සැන්ටැබ් යන වෙනත් ස්වීඩන් සමාගම්ද සහයෝගය ලබා දී තිබෙනවා. 1964 දී මෙහි වැඩ කටයුතු ආරම්භ කරමින් විශාල දේවාලය කොටස් 807කටත් කුඩා දේවාලය කොටස් 235කටත් කපා ඉවත් කිරීමෙන් පසු මුල් ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පසුපසින් හා මීටර් 65ක් ඉහළින් වූ නව ස්ථානයක් කරාගෙන ගිය මේ දේවාලයන්ගේ විශාලතම එක වූ මහා රැම්සෙන් දේවාලයේ දොරටුවේ සිට සෑම කොටසක්ම ඉතා නිවරදිතාවයකින් එකින් එක නැවත ස්ථානගත කරන ලද අතර එහි අවුරුද්දකට දෙවතාවක් පමණ සිදුවන රජුගේ හිරු දැකීම වෙනසකට ලක්වීමේ අවදානම මත ඒ ඉතාමත් බැරෑරුම් කාර්යයක් වෙනවා. නමුත් 1968 සැප්තැම්බර් 22 දින මෙහි වැඩ කටයුතු අවසන් වන අතර 1979 දී අබු සිම්බල් දේවාලය UNESCO ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කරනවා. අපේ අද වීඩියෝ එකිනුත් ඔයාගේ දැනුමට අලුත් දෙයක් ලැබුණා නම් තවත් මේ වගේ අලුත් වීඩියෝස් එක්ක එකතු වෙන්න මතක් කරලා අපිව subscribe කරලම තියාගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.